පානදුර නිව්ඩාව ඉදිපිල්ලකොඩ ප්‍රදේශයේ ගංගුරක දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මහ පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ප්‍රධාන පෙළේ මත්පැන් ජාවාරම් කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මේ ඒකකය සමත් වුණා. එහි තිබී ගෝඩා බැරල් 16ක් ගෑස් ලිප් 10ක් ඇතුළු උපකරණ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නාවික කොට්ටාසයේ සහාය ඇතිව ඊයේ දවස පුරා බොල්ගොඩ ජලාශයේ විශාල මෙහෙයුමකින් අනතුරුව එම වැටලීම සිදු කර තිබෙනවා. සැකකරුවන් දෙදෙනා මෝටර් රථය යොදාගෙන රත්මලාන ගල්කිස්ස බොරලස්ගමුව ප්‍රදේශවලට මෙම මත්පැන් බෙදා හැර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී ලමුන් ඉලක්ක කරගෙනමින් මාව මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතම් පිටිය සංගබෝධි විදුහල අසලදී ග්‍රෑන්ඩ් පාස් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුව අතර බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාෂයට ලැබුණු තොරතුරක් මත විමර්ශන කිරීමෙන් අනතුරුවයි ග්‍රෑන්ඩ් පාස් පොලිසිය විසින් මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ. පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුල ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරික ස්ථාන බිඳ රුපියල් ලක්ෂ 50කට අසන්න බඩු බාහිර ආදිය සොරකම් කළ මත්කුඩු වලට ඇබ්බැහි වූ පසු දිනක අනුරාධපුර පොලිසිය විසින් ඔවුන් සොරකම් කළ භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්බලන්තොට පොලිස් බල ප්‍රදේශය තුල බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය සම්බහන මධ්‍යස්ථාන දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරිනියන් 9 දෙනෙකු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආයුර්වේද වෛද්‍යවරයෙකු එම මධ්‍යස්ථානයේ නොසිටීමත් සම්බහන කටයුතු වල නිරත වන කාන්තාවන් සඳහා ඒ සඳහා සුදුසුකම් ලත් සහතික පතක්ද නොමැති බවයි පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. සැකකාරිනියන් 9 දෙනා වයස වෘදු 18 සහ 30 යන වයස්වල පසුවන කාන්තාවන් වන අතර ඔවුන් පොළොන්නරුව කොළඹ මතුගම වැල්ලවාය බලංගොඩ වීරකැටිය යන ප්‍රදේශවල පදිංචි කාරිනියන් අත්අඩංගුවටගත් සැකකරුවන් හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.